ටික දුප්පත් කෙල්ලෙක් පුංචි කුමාරයෙක්ට ආදරේ කළා. ඊට පස්සේ ඒ ආදරේ ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ 11 වෙනි දිගැරුමයි. සුනන්ද ආවේ හවස 6 මාරට පමණය. ඔහු එද්දි වාෂා උන්නේ බුදුපාන දැල්වා වැඳගෙනය. වර්ෂා පහන තබනවා දුට සුනන්ද හිමීට වාහනේ නවත්වා බැස්සේය. ඔහුද පැමිණ වාෂා පිටිපස සිට වැඳ ආවේය. කෙල්ල හැරුණේ සිනාවද්ද සමගිනි. ප්‍රියා අඳිනවායේ යම්. මම ළඟ තියෙනවා හොඳ ඉන්දියන් හඳුන් කුරුවාගයක්. මම ගෙන දෙන්නම් නංගි. පත්තු කරලා බලන්න. බලාතම සුවඳයි. අයියත් පහන තියෙනවද? පහන්දර පහට නංගි මම පහන තියන්නේ. ඒක නොතියා වැඩ පටන් ගන්නෙ නැහැ. පහන තිබ්බට පස්සේ ඒ අතින් වරදක් කරන්නේ නැහැ. සරණාගත අපිටත් හරි ගියේ ඒ නිසා වෙන්නේ නැති නංගි. දැන් එහෙම සරණාගතයි කියලා හිතන්න එපා. අයියට අපි ඉන්නවා. ඒ වගේම ඔයාලටත් මම ඉන්නවා. අනාතයෝ අනාතයෝ එක්ුණාම සනාතයෝ වෙනවනේ නංගි. ඒකනම් ඇත්ත. අපි බාග කෑලිනේ අයියේ. වර්ෂා දුකින් සිනාසී කීවාය. මගේ ඉතුරු භාගේ කවදා මට ලැබෙයිද දන්නේ නැහැ. හදවත කියන්නේ එහෙමය. ප්‍රියා සුනන්දයි ඇවිත්. හරි වස්තුවේ මේ එනවා. වර්ෂා සුනන්ද දෙස බලා සිනාසුනාය. ප්‍රියංවද ආවේ කලබලෙන් ඇඳගෙනය. වස්තුවේ මටද? සුනන්ද ඇසේ සිනාබරවය. ප්‍රියංවද දැස්වලින් සිනාසුනාය. අයියා තමා වස්තුව. අපි ඉතින් පුරාවස්තුනේ අයියේ. වාෂා සිනාබරව කීවාය. ප්‍රියංවද කෙල්ලට රැව්වාය. තේ ටිකක් බීලම යන්න අයියේ. මම තප්පරෙන් හදන් එන්නම්. හොඳ තේකම්ම හදන්නද අයියේ? කාට දාලා? ඒක කියන විදියට බොන්නවයි හිතෙන්නේ නංගි. අපේ තේ එහෙම තමා නේද කෙල්ලේ? වාෂා දෙන්නා දෙසම් බලා සිනාසී ගියාය. ප්‍රියංවද ඇඳගෙන උන්නේ ඇගේ පර්ණම සායකුත් බ්ලවුස් එකකුත්ය. ඒත් කෙල්ලගේ නොහු දැක්කේ පියතුරු ලස්සනකි. ඇයි සුනන්ද අයියේ ලස්සන බැලුවා? මේ මගේ නැතුව මම වෙන කියාගෙන ආදය ඔහු ගිලගත්තේ ඒ සිනාව දැකය. අද අයියේ ගන්න කියලා එහෙමට බඩු නැහැ. ඔය වටයක් දාලා එමු. සුනන්ද ප්‍රියංවද දෙස බලා සිනාසුනේය. ජීවිතේ බෙදා ගන්නවා කියන්නේ නංගි කෙනෙක් පෙත්ත කාලා අනිත් කෙනාට පොත්ත දෙන එකට නෙමෙයි. සුනන්ද කීවි ආදරේනි, මම දන්නවනේ තියෙන වියදම්. වාහනවල ලීස් ගෙවන්නත් ඕනනේ. ඒත් නංගි තාම මේ ජීවිතේට කියලා මම වියදමක් කරලා නැහැ. හම්බ කරන්න ආස හිතෙන්නේ ජීවිතේට වියදමක් කරද්දි තමා. ආසයි ෆුඩ් සිටි එකට ගිහින් ගෙදරකට බඩු ගන්න. නැත්නම් හැමදාම යද්දි බත් පැකට් එකයි මදුරු කොයිල් එකයි විතරයි අරන් යන්නේ. බත් එක කෑවා, කොයිල් එක පත්තු කරගත්තා, නිදාගත්තා. ප්‍රියංවදාට දුක සිතුනි. ඒ තරම් දෙයක් ඇසිතුවේ නැත.
මම එහෙම හිතලා කිව්වා නෙමේ. මට සමාව වෙන්න. වර්ෂාතේ රැගෙන ආවේ ඒ මොහොතේදීය. අපි අයියේ තාත්තලා නැතුව හැදිච්ච ළමයිනේ. ඒකයි ඔය. වර්ෂා කිව්වේ කෙල්ල දෙස බලාය. ප්‍රියංගදා දැස් පොඩි කළාය. කෙල්ල කිව්වේ ඇත්තය. ඒ සිනහස පුදුමය. මම තාත්තා කියලා හිතන්නකෝ දෙන්නම එහෙනම්. මොනවද මගේ පොඩි දුවට ඕන? සුනන්ද හද්දි කෙල්ලෝ දෙන්නාගේ මෑස් කඳුලින් බරවිය. ඒ වචනේ ඇති අයියේ. වාෂා කඳුලින් බර වූ දෙනෙත් පිසදමා කීවාය. ප්‍රියා අයියත් එක්කම වරෙන් හොඳේ කෑම කන්න. අද එපා නංගී, මම කෑම අරන් එන්නම් හොඳ තැනකින්. අද නිකන් ඉන්නකෝ. ප්‍රියංවදා කෙල්ල දෙස බලා සිනාසුනාය. දෙන්නාම යන දෙස ඇය දොරකඩට වී බලා උන්නේ ආශාවෙනි. මේ ගෙදරට ඕවැනි කෙනෙක්ව එවන්නට ඇත්තේ දෙවියන්ම විය යුතුය. වාෂා සිතුවාය. සුනන්ද ප්‍රියංවදා දෙස බැලුවේ ආදරේනි. වාහනය පුරාම අහිංසක පුයර සුවඳක් විසිරී ඇත. ඒ සුවඳ එන්නේ ඇගේ මුහුණින් බව සුනන්ද දනි. මොකද ඒ සුවඳ නංගී? මම පවුඩර් චුට්ටක් විතරයි අයියේ ගෑවේ. ඒකම තමයි ඇහුවේ. මල් ටිකක් වාහනේ තියන් යනවාගේ. ප්‍රියංගදා දිනිත් බර කරගෙන සිනාසුනාය. පරවෙච්ච මේ මලටත් ඔයා සුවඳයි කියනවනේ රත්තරන්. මේ ජස්මින් ටැල්ක් එකක් දැන් අවුරුද්දක විතර ඉඳලා ගානවා. ඉවර වෙන්න ළඟයිද? තව කාලක් විතර තියෙනවා. ඇයි? ඒ පවුඩර් එකම අරන් දෙන්න. ඒ සුවඳට ඔච්චරම ආසදයි අසන්නට ප්‍රියංවදාට සිතුණි. මේ දුප්පත් සුවඳට වඩා කොච්චර සුවඳ දේවල් තියෙනවාද? ඔයා ඒ සුවඳටම ආසනේ. ආදරේ කරද්දි එහෙමයි. හදවතේ ගෑවුණු මුල්ම සුවඳ පොත තරම් වෙන සුවඳක් ඇගේ නැත. ඇගේ ජීවන සුවඳ වූ පසු වෙන සුවඳක් හදවත හඳුනන්නේද නැත? සංසාර සුවඳ කියන්නේ ඒකටද? තම ආදරවන්තියගේ පපුව ඉඹ ඉඹ කොල්ලෙක් සොයන්නේ ඒ සුවඳද? ඒ සුවඳ දැනුණු පසු ඔහුගේ පපුවම බදාගෙන එහෙම මූණ ඔබා නිදන්නේ ජීවිතේ මලක් වේවා කියා පතාගෙනය. නංගී, අපිට අර කෙල්ලගේ ජීවිතේ වෙනුවෙන් දෙයක් කරන්න බැරිද? සුනන්ද අහන්නේ වාෂා ගැන බව ප්‍රියංවදා දනි. කරන්න පුළුවන් නම් අයියේ, මම අදරෑ විමුති අයව හොයන් යනවා. ඒ දිවසන්නම වෙනවා. ඔය කෙල්ල ඉන්නේ ලොකු දෙයක් හිර කරගෙන. දැන් ටිකක් හොඳයි. මට බය කෙල්ලට ජීවත් වෙන්නම බැරි විදියට දෙයක් වෙයි කියලා. කලබල නොකර ඉන්න ඒ නිසා. මට තේරෙනවා අපිට කරන්න දෙයක් තියෙනවා නම් ඒක කරන්නම ඕන. අපිත් එක්ක වැඩිලා ඉන්න කෙල්ල සුනන්ද අයියට පුදුම ආදරේ. මහරෑ පුරා කියවන්නේ අයියා ගැන බලපම් ප්‍රියා කීකිය. එහෙම කෙල්ලට කවදරි හරියන්නම ඕන. ඔය ටික කියද්දී ප්‍රියංවදාගේ ඇස්සල කඳුලිය. සුනන්ද වාහනේ පදවන ගමන්ම ඒහස පිරිමැද්දේය. දැන් මම ඉන්නවනේ, බය වෙන්න එපා. ඇත්ත
ඇත්තටමයි ඔයා ජීවිත හතරකට පිහිට වුණා මට විතරක් නෙමේ ඒ පින ඇති අයියට ප්‍රියංගද කටපුරා කීවාය සුනන්ද එයත වමතින් පිරිමැද්දා පමණි අනේ අතේ කර ගැටනේ සුනන්ද සිනාසුණිය ඒ කරගෙට නෙමේ දරුවෝ එහෙනම් සම්මාන ජීවිතේට ලැබිච්ච සම්මාන අවුරුදු ගාණක් මේක කරකවල ආපු ඒවා ප්‍රියංගද ඒ අත මෘදුව දෝතිම්ම පිරිමැද්දාය ඒ රළු කරගෙට පිරුණු අතින් ඇහෙට දැනුනේ කරුණාබර මිනිසෙකුගේ මෘදු භවය මොළොක් භවය එහෙනම් යාළුවනේ තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන ඉන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බලින් දාන්න ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න අන්තිම වෙනකම් බලපුවා ඔයාලා හැමෝටම ස්තුතියි